अनुमान
අපිට කෙලවෙන්න පටන් ගන්නවා 94 වැනි ක්‍රමශික මාත්‍යන ආයකය වෙනවා එයා අතරින් තිබුණා 20යි 20 වෙනවා අවුරුදු 26ක් එක මිනිහේ අර මිනිස්සු හැමෝම 47යි ඉන්නේ අවුරුදු තනි මිනිහේ කවුරු 26ක් ඉන්නවා එක පාරක් ජනාධිපති වෙන්න බැරුණා එක පාරක් අගමැති ෆුල්ටයිම් එකේ හිටියේ නැහැ 2003 2004 වෙනකම් විතරයි 2015 අර අදන තරම දින්න ඕනේ ගිය අවුරුදු දෙනවෙම්බර් මාසෙන් ගෙදර ගියා මගේ දෙමව්පිය කියන්නේ කොහොමද මාක්ස් ගියා රකින් ඉන්නේ ඔබතුමාට වැඳලා ස්තුතිවන්ත වෙනවා තාමත් හරි දැන එකට එක්සත් ජාතික පක්ෂ රකින්න මෙතනට ආපු වෙනම ඔබතුමාට ආචාර්ය කරනවා මගේ අම්මේ සාර්ථක අපි අද මොකද 80ක් ගිය පාර්ලිමේන්තුවේ හිටපු 182ක් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සමගි ජන බලවේග කියන බලවේගයෙන් කියන එක ආඩම්බරෙන් මතක් කරගන්න ඕනේ ඉතුරු වෙලා ඉන්නේ කවුද ඉතුරු වෙලා ඉන්නේ රණේ වික්‍රමසිංහ මහමෙවු රවි කරුණානායක පට්ටපල් නිල් වජිරා දේවර්ධන අකිල ශාගල ඔය පහල ඉවරයි මමර කියන්නේ මොකද අකිල විරාජ නැජ්ජා උතුමාර එකක් හම්බුණාද මේ ඉස්කෝලේ මේ තමයි ඉස්සරි පත් උතුමාර හම්බුණා දෙකක් ඔක්කොම ආයේ කුරුණාගෙන් කාර් කරවන් ඉන්නේ මුරගම් තුප්පේ කරනු අපි කොහොමද මේක බලාගෙන තවත් ඉන්නේ ඔකේ දරෝබේනි සජිත් පාණ්ඩේව පාලනේ රැස්වීම අගෝස්තු 12 අගෝස්තු 11 මහින්ද රාජපක්ෂ ඇවිල්ලා කිව්වා අයියා මල්ලිව බාරදීලා අනේ මගේ මල්ලිව බාරගනින් කියලා ජනාධිපති කරපන් කියලා අපි මොකද්ද කරේ නිකන් කියලා අගෝස්තු 12 රංගල සජිත් වෙනවා කියලා රැස්වීමක් ගාලා බදුල්ලට ගෙනලා කරේ තියාගෙන පාණ්ඩේව ගියාලා පස්සේ සජිත් තමයි අපි අපේක්ෂා කියලා හැම තැනකම අපි තාත්තේ සටන් කරනකොට සටනේ ඉස්සරහම ඉන්නු දෙන්නේ තමයි හරේනොත් චමින්දොත් කියන එක ඔබතුමාලා හොඳින් තේරුම් ගන්න ඕනේ අපි හැමදාම පක්ෂක හරිදේ හරිදීත්ව කරා මුදලට ප්‍රතිපත්ති පාවා දෙන්න කියන්නේ මගේ අම්මා. බැනුම් ආලය සාමාන්‍ය දේශපාලනයේ සිරිතක්. කවදාවත් හොඳක් අහන්න බෑ, ගුණක් අහන්න බෑ. ඒක සාමාන්‍යයි. නමුත් ඒ සටන් කරලා තමන්ගේ පාක්ෂිකයව හිතාන්න ඕන. ඒ කණ්ඩායම කියන අපේ දර පෙරමුණ ගත්ත කියන මත දියාගන්න. මම අද ඔබතුමාලට කතාවක් කියනවා. මම මේ මයිකේ ගැලෙව්වේ මට මේ පෞද්ගල කාලේ මහා විශාල ඉදිර මට ප්‍රමාණයක් ගැහුවා. පාසු ප්‍රාරේගෙන මඩුමාරක් ගැහුවා මං හැබැයිමගේ දීවතුන් අතර ඉන්නකම් ඔප්පු කරලා වෙන්නනවා ජනාධිපතිවරණේ දිනන්න පාසු ප්‍රාරේ මිනිමරුන් කරේ මේ ආණ්ඩුවේ රාජපක්ෂ රජිනක මං දවසක ඔප්පු කරලා වෙන්නවා වදම ඔබේ මතක තියාගන්න මම ඇත්තක් කියන්නේ විල කාපු පරිප්පක් ගන්නේ මම විතරයි එදා අප්‍රේල් 20 වෙනිදා මම හිටියේ බදුල්ලේ මගේ ෆ්ලෑෂ් බැක් කියන ලෞකික උත්සවයක් ගැහුවා විශේෂක පාලියේ නමදගදී ලෑස්ති කරලා දුන්නේ මයිංගනේ අවුරුදු 6ක ක්ලාස් එකක් එක්කමයි. එතකොට මම ඉන්නේ බදුල්ල ඉඳන්. ඒ බොම් එළිය ගාවම රණවීර කුසිනු මාත්‍යා මට හෙලිකොප්ටර් එකේ මේ ශවෙන්ද සිල්ව හරහා බදුල්ලට ඇවිල්ලා මාව අරගත්තේ. මොකද මං කෝවා මම කිව්වා ඇවිල්ලා කතා කරපුවා මිතරට ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද්ද ප්‍රශ්නේ තිබ්බේ? බුද්ධියංගේ වார்த்தාවක් තිබ්බා. ඒ බුද්ධියංගේ වார்த்தාව පළවෙනි නම තිබ්බේ මෛත්‍රීපාල සිරිසේන. දෙවෙනි නම තිබ්බේ මහින්ද රාජපක්ෂ රයිල් වික්‍රමසිංහ නම තිබෙන දින 52 න් පස්සේ දෙන්නම හරාගත්තා දෙන්නම හරාගත්ත නිසා එයා මෙහෙට කිව්වනේ මේ ප්‍රශ්න තියෙනු කියලා දවස් 10කට ඉස්සෙල්ලා සාරාන් ගානදන් ඔක්කොම දීප පොලිසිය බුද්ධියන්සේ පොලිසිය බාරගන්න කවුද මෛත්‍රීපාල එතකොට හාමියක නේවි වේයාපෝසක බුද්ධියන්සේ ඔක්කොම බාර කවුද මෛත්‍රීපාල සිංහසේ නිය කොයිදේ මේ බොම්බේ ගහද වට අගමැතිතුමා දුන්නේ නැහැ කතා කරපන් කියලා අඩුම ගමන එම් ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ රයිල් වික්‍රමසිංහ මහත්තයා මට කිව්වා හරි මෙතන ප්‍රශ්නයක් තියෙනවා වහාම ගිහිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් කරලා මේක කියපන් මම මේ පොලේ අරගෙන මුස්ලිම් කට්ටියට කුරානයේ කරගෙන බයිබලයේ අරගෙන කතෝලික කට්ටියට මම පොරොත් කරලා ගන්න ඕන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ පොඩ්ඩක් කල්පනා කරලා ඉන්න දවස් 4කින් අපි අත් කියන්නම් කොහොම මට මුන් කියන්නේ නැද්ද මට මොකද මම අන්තිමට කිව්වා මමව පොලිසිය මේක දැනගන්න කියලා මම කො පොලිසිය නේද මට තියෙන ප්‍රශ්නේ අපේ ලෙඩෙන් දෙන්න තාමත් දන්නේ නැති කොහොමද පොලිසියට දාපුවාට මේ වචනකට එදුවොත් දුවා දන්නාද එකෙන් පස්සේ ළමයිගේ පින්තූර Facebook එකේ ගාලා මම මරපන් කියලා දාතර මරම දැන් තියෙන දින පතා දැන් තාත මාස දෙකක් නරලයි මේ දේශපාලනය තුළ ඇත්ත දින්නේ නැහැ හැබැයි සමගි ජන බලවේගය හැදුවේ ඇත්ත බොරුවට වඩා බලවත් ඇත්ත දින මුගේ දරන ළමයි සමගි ජන බලවේගය හැදුවා මේ තාත්තේ මතක තියාගන්න මේ රටේ ආදෝපතු වල ඉන්න විදිය බලන්න මූණ වල ආලා අපි නම් දැන් මේවද රැස්වීම කරන්නේ කුකුරන් රැස්වීම කරන්නේ නැද ඇයි අපිට රැස්වීම කරන්න තවස්ථා නැහැ හැබැයි මුන්න ඡන්ද කරන්න අවස්ථාව
වැරදි නැද්ද මගේ අම්මේ තාත්තගේ වැඩේ වැරදි නැද්ද පොඩක් කල්පනා කරලා බලන්න ඔබතුමාලා හදවතින් අහලා බලන්න මේ වැඩේ වැරදි නැද්ද කියලා ඔබතුමාලා මම දැන් මේ ප්‍රශ්නයක් අහනවා කවුරු හරි මේ ශාලාවෙන් ඉන්නේ කෙනෙක් හරි PCR කරන පරීක්ෂණ කරලා දෙනවා නේද උස්සත් කවුරු හරි කරලා දෙන්න කවුරු හරි මේ රැසීම එක කරන කවුරු හරි ඉන්නවා නේද උස්සත් නෑ මගේ අම්මේ තාත්තා මැදමුරන වලව්වේ අරලියගහ මන්දිරේ ජනාධිපති මන්දිරේ ගෝඨගේ විද්‍යාලයේ නිවසේ සාසිකුරුගේ මොම්බ්‍රාගල නිවසේ සමාජ්‍ය හම්බන්තොට නිවසේ නාමාජ්‍ය හම්බන්තොට නිවසේ ජීජි බබාගේ ගල් කිස්සේ නිවසේ අනිත් බබාගේ කොහි නිවසේ දන්නේ හැම නිවසකම දවස් 3න් 3ට වැඩ කරන මිනිසුන්ගේ ආරක්ෂකයෝගේ ඩ්‍රයිවර්ලගේ PCR පරීක්ෂණ අපිට කෙලවලා ගියත් කමන්නේ අපි මොකද්ද මේ නහන්න පහගෙන ඉන්නේ
මාධ්‍ය අපිට කුමාරයන් බැන්නේ අපි අතුරු සංස්කෘතිය වල හැබැයි වැරදුනේ ඒකට නායකත්වය දීපු චරිත දෙකේ හේතු නිසා මෛත්‍රීපාල සිරිසේනයි රණවීර වික්‍රමසිංහ තමයි යහපාලනේ අපි හැදුවට යහපාලනේ ඇතුලේ නායකයෙක් හේදෙන්න බේරුණා හේදෙන්න ප්‍රශ්න ඇති කරගත්තා පෞරුෂයේ ප්‍රශ්නයක් ඇති වුණා යහපාලනේ කොන්සෙප්ට් එක වුණාට යහපාලනේ ගිලිච්ච නායකය දෙන්න ලැබුණා තිබුණා ඒක තමයි අපි අවසානසේ කිව්වේ ගමනක් යන්න පුළුවන් මිනිහෙක් එක්ක මේ බලවේගය හදන්න ඕනේ මෙතන සිංහලද කියලා නැහැ දෙමළද කියලා නැහැ මුස්ලිම්ද කියලා නැහැ බර්ගර්ද කියලා නැහැ කතෝලිකද කියලා නැහැ හින්දුද කියලා නැහැ එහෙමත් නැත්නම් ක්‍රිස්තියානිද කියලා නැහැ බෞද්ධද කියලා නැහැ හැමෝටම ඉන්න පුළුවන් බලවේගය සගර දෙමෝපියනි අපි මෙදාමාර දුරකටලින් එවිලා දෙන ඔබතුමාල වෙනුවෙන් රටේ ප්‍රශ්නයක් තියෙන මොහොතක ඔබතුමාලම අවසර අවසෙයි දැන් ළඟලම සෛල ප්‍රවලස් මතෝ දිනව කපියෝ රාසයකින් නිසා අද ඔබතුමාල ගිහිල්ලිමක් කරනවා විශ්වාසයෙන් ත්‍යාගයන් මට කොච්චර වලියව මට පස්සෙන් නැහැ ආරේ පාද ඔබතුමාලත් එක්ක අනිවාර්යෙන් ත්‍යාග්‍රහණ කරනවා පස්සෙන් ඉන්නවා කියන ඔබතුමාල වරුන් වෙනවා සමම සංගේ ඉන්ද්‍රියයන් යනවා මම ඉන්න බඳුන් ඉස්සෙකර මගේ මන්ත්‍රී ගමත් එක්ක අපිට පහක් වෙනකොට මන්ත්‍රී දුර හයක් බඳුන් ඉස්සෙකේ ඔබතුමාල ලැබුණා කියන පහෙන් ලැබුණා ඒකේ නියමයෙන් තමයි මගේ සරත් සගියා චමින්ද විදේශේ එතමඩ ඔබේ පළමු මනාපය දීලා දිස්සින්ගේ එතුමා ජයග්‍රහණය කරවන්න ඔබතුමාගේ සම්පූර්ණ ජප කිරීම කරන්න රවි අයියගේ රචනයක් කියන්න මොනේ රවි සම්බුදේ රත්නවා ගන්න මම මෙදා බාර ඇත්තම කල්පනා කරේ මෙතුමා දේශ අපේ අර නේද රවි 81 ඒ කියන්නේ මට අවුරුදු දෙකයි මම අවුරුදු දෙකේදී රවි සම්බුදේ මහත්තයා මම කිසිම වෙලාවකින් මගේ ඇඟට ප්‍රශ්නයක් නැහැ මට තනතුරු තානාන්තර ලොකු වෙන්නේ නැහැ මට ලොකු වෙන්නේ දවසක මම තියෙන ජයග්‍රහණ කරවන්න විතරයි මම එතකොට දෝතින් කියන්නේ ඔබතුමා අධිශික්‍ය නායකයවලා මේ වැඩේ කරන්නේ මම ලංකා රටේම හැම දවසක රැස්වීම 12000ක් කරනවා මේ රටේ හැම ගමකටම ගිහිල්ලා මේ මයික් කඩාලයකක්වත් මේවා කියන්නේ නැති නිසා මං ගමින් ගමින් රැස්වීම කරනවා මම එහෙම බලුල අධිශික්‍ය මේ නායකත්වය දුන්නේ මොකද මේ වෙලාවේ ඔබතුමාලා මේ ජයග්‍රහණය කරන්න ඕනේ අවස්ථාව ඔබතුමාලා හදාගන්නකො වගේ මම රටවටේ ඇප් එක කියාගෙන යනවා අවසාන වශයෙන් මේ දුරකටනේ කියන ලකුණ පට්ට ලකුණ මේ ලංකාවේ රැලි හදවනක් හදුවේ රැලි හදවනක් හදුවේ නෝ කොයිවත් නෙමෙයි බදුල්ල විශ්වවිද්‍යාල බදුල්ල මණ්ඩලෙන් කියනක හොඳින් මතක තියාගන්න මේක ඇවිල්ලා කරේ අපේ ඔබතුමාලා ඒ නිසා අපි අලුතින් දැන් ෆොටෝ එකක් එහෙම ගහද්දි ෂෙල්පියක් ගහද්දි නිකන් ගහන්නේ මෙහෙම ගහන ටෙලිෆෝන් එකක් පෙන්නලා ගන්න මොකද ඡන්ද පොලේ වුණා තමයි තාත්තේ ඡන්ද පොලේ යන ගමන් මචං ඉදි කඩින් ය කියන පුළුවන් මෙහෙම පෙන්නලා යන්න පුළුවන් ඇඟි කපන්නේ මෙහෙම පෙන්නගෙන ඡන්ද පොලේ ඉන්න පුළුවන් දුරකට සිග්නල් එක. හරි. අනිත් එක මම උගලා ඉල්ලීමක් කරනවා. රැලි හදන්නේ එහෙමයි. පුළුවන් නම් ගමේ ගෙදර. පුළුවන් නම් ඔබතුමාගේ කඩේ. පුළුවන් නම් ඔබතුමාගේ බස් එකේ. ඔබතුමාගේ ත්‍රිවිල් එකේ. කනඩ වදයක් වුණත් කීපාර කරනවක් නැහැ. ජෝතිපාලගේ දුරකටනේකින් සිංහ දාන්න. එහෙම තමයි රැලියෙන් අද ඔක්කොම දුරකටනේ. ඇයි දුරකටනේ කියන්නේ අපි තාත්තේ ලංකාවේ මිලියන 22යි දැන් තාත්තේ. මිලියන 29 මිලියන 29 ටෙලිෆෝන් කනෙක්ෂන් එකක් තියෙනවා ලංකාවේ. මිනිසුන්ට ලින්දලා කරගෙන යන සරමම දුන්න ටෙලිෆෝන් එකක් මතකේ නෝ නෑ. අනිවාර්යෙන්ම දුරගෙන නැත්ත නෝන බලයි කියලා බයි. එතන ෆෝන් එක ගියේ. කොයිදියා? ඒ ෆෝන් එක කියන එක පට්ට ආයිද මේ වෙලාවේ. මිනිහට පස්සක් වුණාම ගන්න ටෙලිෆෝන් එක මොකද අපිට ඡන්දපලේ ලයින් එකේ දුරකටනේ හරි වෙන්නන්න පුළුවන් මෙහෙම කරලා. අලියා වෙන්නන්න පුළුවන්. කොහොමද වෙන්නන්නේ? අලියා වෙන්නන්න බෑ. ෆෝන් එකේ උണ്ട്. මෙහෙම කරන්නේ. අනිවාර්යෙන් සඳහොත් संचार අපි වකින් නදන්නේ පවුලක් නෙමෙයි මං දැක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා ලැජ්ජෙනි කතාවක් කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට ළමයි ගැන ප්‍රශ්න තියෙනවා එතුමා කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයා රැට රැට එවිලා බලනවා බොත්තම් ඔක්කොම පීඑන් ජයියා ගෙදර දෙනවලු මේ මිනිස්සුත් මේ මහා මන්ද මානසිකමද 78යි දැන් මෙන්ටල් කතල් වේගෙන යන කාලේ එතුමාට ගම මතක් කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයා මම ඌවේ මහින්දේට මාස 6 කින් සමන් දන්නේ දෙයක්
पीरिसिंदु देशपाल ने अपने साथ कैप्टन देवी अनंतीमावे उनके आते